ආහාර අනුභවයෙන් පසු අප බොහෝ දෙනෙක් නිදා ගැනීමට හෝ එක්තැන් වෙලා චිත්‍රපට බැලීමට නැඹුරු වෙලා තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ අනුභව කිරීමෙන් පසුව නොකළම යුතු දේවල් වලින් එකක් ඒ දේ කියලා. ආහාර අනුභව කිරීමෙන් පසුව නොකළම යුතු දේවල් පහක් පිළිබඳවයි අපි මේ කියන්න සූදානම් වෙන්නේ. 1. නිදා ගැනීම. ඔබ ආහාරය ගැනීමෙන් පසුව නින්දට යනවනම් රාත්‍රියේදී හුස්ම ගැනීමට අපහසුතාවයට පත්වීම, බඩ පුරවා දැමීම සිදුවීම සාමාන්‍ය දෙයකි. විදේශීය ලෝනියා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකින් පෙනී ගියේ ආහාර ගැනීමෙන් පසු එවේලේම ඇඳට යෑමේදී හදිසි ආබාධ ඇතිවීමට ඉඩ ඇති බවයි. එම නිසා ඔබත් මෙය පුරුදු වී ඇත්නම් අදම නවත්වන්න. කෑම කෑවට පසු පැයක් යනකම් නිදාගන්න එපා. 2. දුම්පානය. අවාසනාවකට සමහරුන්ට දුම්පානය තවමත් සාමාන්‍ය දෙයක්. ඔබේ පෙනහළුවලට ඔබට කළ හැකි වඩාත්ම හානිකර දේවල් වලින් එකක් දුම්පානය කිරීම. ඔබ එය කිරීමට යන්නේ නම් අඩුම තරමින් ආහාර ගැනීමෙන් පැය කිහිපයකට පසුව දුම්පානය කරන්න. මෙය සිගරට් වල ඇති නිකොටින් ඔබගේ ආහාර ජීර්ණ පද්ධතියට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නැති කරන බැවින් අවශ්‍ය වන අතිරික්ත ඔක්සිජන් සමග බැඳී ඇති බැවිනි. ඉන්පසු ඔබේ ශරීරය සිගරට් වල ඇති කැරටින් පිළිකාකාරකය අවශෝෂණය කර ගැනීමට ඉඩ සලසනවා. පරීක්ෂණවලට අනුව ආහාර වේලකට පසු දුම්වැටක් දුම්වැටි 10ක් හා සමානය. එය වකුගඩු හා පෙනහළු පිළිකා අවදහනම වැඩි කරයි. 3. ස්නානය. අපි ස්නානය කිරීමේදී අපගේ ශරීරයේ අත් සහ කකුල්වල රුධිර ප්‍රවාහය වැඩි කරනවා. එමගින් ආමාශයට අවශ්‍ය රුධිර ප්‍රවාහය අඩුවී ආහාර ජීර්ණ පද්ධතිය දුර්වල කරයි. එය ආමාශ වේදනාවක් ඇති කිරීමට, එය අකාර්යක්ෂම වීමට හේතු වෙනවා. 4. පළතුරු අනුභවය. ඔබ සිතනවා ඇති පළතුරු කෑමේදී වෙලාවක් කලාවක් නැහැ කියලා. ඒත් ඔබ දන්නවද, පළතුරු හිස්බඩ අනුභව කිරීම තමා ඇඟට වඩා හොඳ බව. පළතුරු ආහාරයට ගැනීම සඳහා විවිධ එන්සයිම අවශ්‍ය වන අතර පළතුරු සරල සීනි ශරීරයෙන් සම්පූර්ණයෙන්ම අවශෝෂණය කර ගැනීමට කාලය අවශ්‍ය වෙනවා. එම නිසා බර ආහාර ගැනීමෙන් පසු පළතුරු අනුභවය කිරීමෙන් පළතුරුයි අනෙකුත් ආහාරයි මිශ්‍ර වී ආහාර ජීර්ණය වීමට කාලය ගත වෙනවා. මේ ආහාර දිරවීමට ආමාශයේ දැවිල්ල සහ වෙනත් අපහසුතා ඇතිවිය හැකියි. 5. තේ පානය. තේවල ටැන්නික් අම්ලය අපිගත් ආහාරවල ප්‍රෝටීන් සහ යකඩ සමග එකතු වෙනවා. එවිට ආහාරවල ගුණය ජීර්ණය වීමේදී ශරීරයට ලබා ගැනීම වළක්වනවා. හරියටම කිව්වොත් මෙයින් ආහාරවල තිබෙන 87%ක යකඩ ශරීරයට උරා ගැනීම වළක්වනවා. එවිට රතු රුධිරාණු අඩු වී අඩු යකඩ මගින් රක්ත හීනතාවය, රුධිරයේ රතු රුධිර ශෛල අඩුවීම, අධික ආතතිය, දුර්වලත්වය, සුදුමැලි සම, පපුවේ වේදනාව, හිසරදය, දෑත් සහ පාද සීතල වීම, නියපොතු අවපහැගැන්වීම සහ දුර්වල ආහාර රුචිය නිසා ඇතිවෙනවාමයි. ඊළඟ වතාවේ ඔබ කන විට කාලය පිළිබඳව මානසික සටහනක් තබන්න. බිම වැතිරීම, පළතුරු කෑම, තේ පානය කිරීම හෝ ස්නානය කිරීම අතර යම් කාලයක ඉඩක් ලැබීමට වග බලා ගන්න. අනිවාර්යයෙන්ම කිය යුතුයි විශේෂයෙන් දුම්පානය නතර කරන්න. දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.